දැන් 19 වෙනි ආණ්ඩුක්‍රමයේ සංශෝධනයේ ඒක හැදුවේ මොකද අර තිබිච්ච ඒකාධිපති ස්වරූපය ඉවත් කරලා නැවත ආණ්ඩුක්‍රමයේ සභාව සහ අනිකුත් කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය තමයි සම්පූර්ණයෙන් ඒකේ වැඩපිළිවෙල බවට පත්. එක පැත්තකින් ඒක ඉතාම ප්‍රශස්ත හොඳ ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි ආණ්ඩුක්‍රමයේ සංශෝධනය මොකද ජනාධිපතිවරයාගේ බලතල අඩු කරා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ හඬගා ඉල්ලපු මිනිස්සු ඉල්ලපු දෙයක් තමයි කොමිෂන් සභාවලින් ස්වාධීනත්වය ඇතිකරන්න කියලා විවිධ පාර්ශ්වයන්ට නැත්තම් විවිධ ආයතනවලට. ඒ ස්වාධීනත්වයත් මේ හරහා ඇති කළා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙවෙයි. දැන් රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා සතු බලතල අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීම සහ අනෙකුත් කාරණා සම්බන්ධ විශාල අර්බුද ගණනාවක් මේ 19 ආණ්ඩුක්‍රමයේ සංශෝධනයේ තියෙනවා. ඉතින් අපි ඒකයි කියන්නේ මේ 19 ආණ්ඩුක්‍රමයේ සංශෝධනයෙන් වෙලා තියෙන රට අරාජික වීමේ ක්‍රියාවලියක් කියලා. ඒකෙන් මේ අදහස් වෙන්නේ ජනාධිපතිතුමා තමන්ගේ බලතල අඩු කර ගැනීම සහ ජනාධිපතිතුමා විසින් ගෙනාපු ඒ යෝජනාවලියත් එක්ක පාර්ලිමේන්තුවට ගෙනල්ලා අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව ගෙනාපු යෝජනාවලිය තුළ කොමිෂන් සභාව ඇති කිරීම සහ ඒ ක්‍රියාකාරකම් පිළිබඳව ලොකු ගැටලු සංඛ්‍යාවක් මතුවෙන්නේ නැහැ මේ කාර. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. තමන්ගෙම උපදේශකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපදේශකයා තමන්ගෙම බෙල්ල කපනවා නම් හරි තව මොකද කතා කරන්න තියෙන්නේ?